ජීවිතයා. විරම නතුරු ඔබ නැවත එකතු වෙන අදරණීය ජීවිතයත් සමගින්. ඉතින් මේ දවස්වල පැසිබර කාලගුණයක්නේ තියෙන්නේ. එතකොට මේ ලෙඩ රෝග බෝවීම කියන දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියොත් ඔබටත් ඔබ අවට ඉන්න කට්ටියටත් නිරෝගීව ඉන්න සහ සතුටින් ඉන්න අවස්ථාව ලැබෙන නිසාම අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කාලීන මාතෘකාවක්. දැන් මේ බෝවන සහ බෝ නොවන රෝග අතර බෝවන රෝග විශේෂයෙන් අපි අතර තියෙනවා. ඉතින් ඒ නිසාම මේ උණ රෝගය ගැන කතා කරනකොට අපි ඉක්මනින්ම අපිට මතක් එන්නේ ඩෙංගු රෝගයනේ. ඩෙංගු රෝගය කොයි වෙලාවටද වර්ධනය වෙලා තියෙන්නේ, මර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් කතා කරනවා නිතරම. නමුත් සමීක්ෂණ වලින් වාර්තා වෙලා තියෙනවා මේ වෙනකොට මියුණ රෝගය ඩෙංගු රෝගයටත් එහා ගිහින් අපි අතර ව්‍යාප්තිය සිදු වෙනවා කියලා. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්න සූදානම් වෙනවා සහ ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා මොකද්ද මේ මියුණ රෝගය සහ මියුණ රෝගෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන කාරණාව. ඉතින් අද මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක මාදරෙන් මැදිරියට එකතු වෙලා ඉන්න ගම්පහ මහරෝහලේ මානසික සෞඛ්‍ය පිළිබඳව මනෝවිද්‍ය වෛද්‍ය හෙද නිලධාරිනි දිස්නා ජීවනි මහත්මිය අයිබන් සුබෝදේශනක් ඔබට. අයිබන් සුබෝදේශන. ඉතින් අද අපි මුලින්ම කතා කරන්නේ මේ ආරක්ෂා වෙන්නේ කොහොමද කියන කාරණාව මියුණ රෝගයෙන්. ඉතින් මේ මුලින්ම කියන්නකෝ අපිට මොකද්ද මේ මියුණ රෝගය කියලා කියන්නේ? ඔව් දිනු, අද අපි මේ මාතෘකාව කතා කරන්නේ ඩෙංගු වෛරස් වගේම මේකත් අපේ සමාජයට, ග්‍රාමීය ජනතාවට, ඒ වගේම නාගරික ජනතාවට බෙහෙවින්ම වැදගත් මේ පිළිබඳව දැන ගැනීම. මොකද අද මේ කාලගුණය සමගම මේ උණ හැදිච්ච රෝගීන් රෝහලට එන ප්‍රවණතාවේ වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මම මේ ගැන කතා කරන්න හිතුවේ. ඉතින් මේ උණ කියන්නේ අපේ පරිසරයට මුදා හරින්නේ ප්‍රධාන වාහකයේ විදිහට මීයා. ගොඩක් වෙලාවට ඌරු මීයා කියලා කියන්නේ. පරිසරයට මීයාගේ මුත්‍රා මගින් තමයි නිදහස් වෙන්නේ. මේ මුත්‍රා කොතැනක හරි අපේ ශරීරයට ගැටුණොත්, විශේෂයෙන් අපේ ශරීරයේ අත්පාවල සීරීමක්, තුවාලයක් සිදු වෙලා තිබුණොත්, ඔබ කොතැනක හරි වැඩ කරමින් සිටියකදී ඒ මීයන්ගේ මුත්‍රා එම ශරීරයේ එම ස්ථානයට ගැටුණොත් මෙම මීඋණ කියන රෝගය වැළඳීමට ප්‍රධාන හේතු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ මීඋණයි ප්‍රධාන වශයෙන් අපේ වෛරස් එකකින් අපි හැදෙන්නේ ඩෙංගු රෝගය. මේකෙදි මේ ඩෙංගු හැදෙන්නේ වෛරස් එකකින්, මීයන්ගේ මුත්‍රා මගින්, බැක්ටීරියාවක් මගින් තමයි මිනිස් ශරීරයේ ආසාදනයට ලක්වන්නේ. ලෙක්ටෝස්පයිරා ඉන්ටරෝගන්ස් කියන කාණ්ඩයට අයිති ස්ප්‍රයිරෝකීට් කියන බැක්ටීරියා මගින් තමයි මෙම මීඋණ අපේ ශරීරයට ඇතුළු වන්නේ. ඉතින් මේ ශරීරයේ ගොඩක් වෙනස් වීම් සිද්ධ වෙන අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. කොහොමද අපි හඳුනගන්නේ කියන කාරණය ගැන. ඉතින් මේ මියුණ රෝගය බැක්ටීරියාවක්ද වෛරසයක්ද කියන කාරණාව තුළදී බැක්ටීරියාවක් බවට පත් වෙනවා කියන කාරණාව කිව්ව ශරීරගත වෙන්නේ එහෙම. එතකොට මොනවාද ප්‍රධාන හේතුකාරකයේ වන්න මේ රෝගය පැතිරෙන්න? ඔව් දිනු, අපි පරිසරයේ ජීවත් වෙනකොට විශේෂයෙන් අපේ ගොවියෝ, ග්‍රාමීය ජනතාව මෙම රෝගයට ලක් වෙනවා. ඒ වගේම නාගරික ජනතාවත් දැන් ආරංචි වෙන විදියට යම් යම් හේතු මත මෙම රෝගයට ලක් වෙනවා. ඉතින් මේ ග්‍රාමීය ජනතාව ගොවියාගේ මාරයා කියලා තමයි මියුණ දක්වන්නේ. හැබැයි අපේ ගොවියෝ මේක ලහි ලහි සූදානම් වෙනවා ගොවියෝ. නමුත් අපේ නාගරික ජනතාව, සමහර විට පාසල් විය යන දරුවෝ මේ ගැන දැනුවත් වෙන්නේ නැහැ. දිනු කිව්වා වගේ කොහොමද මේක මේ විදිහට ලක් වෙන්නේ කියන කාරණය ගැන කිව්වා. ගොඩක් වෙලාවට දිය කඩිති එකතු ජලයේ ක්‍රැස් වෙලා තියෙන ස්ථානවල වතුර, ඒ කියන්නේ ජලය ගලාගෙන යන්නේ නැහැ. එතකොට මුත්‍රා මීයන්ගේ මුත්‍රා මගින් නිදහස් වෙන, මුත්‍රා නිදහස් වුණාම වතුර එක තැනක රැඳිලා තිබුණම එම සාන්ද්‍රණය වැඩි වෙනවා. මීයන් ගලා යන වතුරේ එක පැතිරිලා යනවා. එතකොට පොඩ්ඩක් අවධානම අඩු වීම සිද්ධ වෙනවා. ඉතින් මේ දිය කඩිති වලට වැසීම, ඒ වගේ ජලාශවල නෑම, මූණ සේදීම, අත්පා සේදීම, ඔය වගේ කාරණා හේතු කොටගෙන මෙම මීඋණ වැළඳීමේ ප්‍රවණතාවයට
තැනක් තියෙනවා. ඔව්, එතකොට මේ දැන් ඔය ආශ්‍රිත ස්ථානවල තියෙන මියුන සහ රෝගයට ප්‍රතිකාර දක්වන මේ හේතුව. හැබැයි අපිට දැන් දැනගන්න කැමති මේකට මොකද්ද තියෙන ප්‍රධාන හේතුව කියන කාරණාව අපි දැනගත්තානේ. දැන් එතකොට කොහොමද මේ ශරීරයට බලපාන්නේ, මේ රෝගය පැතිරෙන්නේ කොහොමද ශරීරය තුළ, ඒ පිළිබඳවත් අපි කතා කරමු විස්තරාත්මකව. ඔව් දිනු, එක වැදගත් කතා කරන එක. ශරීරයේ හැම පද්ධතියකට මේක බලපානවා. අපි කලින් කතා කරා ඩෙංගු වෛරස් එක. ඒ ඩෙංගු වෛරස් එක ඔබට වැළඳුනාම ඇති වෙන රෝග ලක්ෂණම තමයි ඔබට එළියට එන්නේ. ඒ වගේම ශරීරයට කොහොමද බලපාන්නේ කියන කාරණේ කතා කරාම, ශරීරයේ අක්මාව, වකුගඩු, හෘද වස්තුව හැම පද්ධතියකම අකරණයකට පත් වෙනවා. ඒ කියන්නේ මල්ටි ඕගන් ෆේලියර් කියලා කියනවා. මෙම තත්ත්වවලට පසු වුණාට පස්සේ අපට ඒ ජීවිත බේරගන්න බෑ. ඒ තත්ත්වයට ඔබ පසු වෙන්න එපා. මම ඒ ගැන ඉස්සරහට කොහොමද අපි හඳුනගන්නේ, කොහොමද මේක වළක්වගන්නේ කියන කාරණේ අපි කතා කරමු. රෝගියා මේ යන තත්ත්වයට පත් වෙනවා. වැඩි දවසක් යන්නේ නැහැ මේ කාරණා සිද්ධ වෙන්න. එහෙනම් අපි ඉස්සරහට ඒ වැදගත් ටික කතා කරමු. බොහොම කෙටි කාලයක් ඇතුළත වෙන මේ විනාශය වළක්වා ගන්න ඔබට හැකියාව තියෙනවා දැනුවත් වීම තුළින් සහ පරිස්සම් වීම තුළින්. ඉතින් එතකොට මොනවාද මේ රෝග ලක්ෂණ? අපි දැනගන්නේ කොහොමද දැන් මට මියුන රෝගේ වැළඳිලා තියෙනවා කියන කාරණාව අපි දැනගන්නේ කොහොමද? සාමාන්‍ය මියුන රෝගය සාමාන්‍ය ඩෙංගු වෛරස් එකක් වගේ, සාමාන්‍ය වෛරස් රෝගයක් වගේ රෝග ලක්ෂණ එළියට එන්නේ මුලින්ම උණත් එක්ක තද බල මස්පිඩු වේදනාව, විශේෂයෙන් මෙතන දණහිසෙන් පහළ කාෆ් මසල් එක හොන් තද බල ලෙස රිදෙනවා. ඇඟපත ගොඩක්ම තද බල ලෙස වේදනාකාරී වෙනවා. ඒ එක්කම සමහර අයට වමනේ යන්න පුළුවන්, හිසේ කැක්කුම එන්න පුළුවන්, තවත් විටක මුත්‍රා තද කහ පාටට යන්න පුළුවන්, සමහරට ඒක පාට වෙනස් වෙලා ලේ පාට වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි එළියට එන්නේ. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අපි ජනතාවට කියන්නේ, ඔබට උණ රෝගය දවස් 3කට වඩා තියෙනව නම් ඔබ ගෙදර ඉන්න බෑ. පැන්ඩෝල් පෙත්තක් බීලා ගෙදර ඉඳලා හරියන්නේ නැහැ. පැහැදිලිව කියනවා ඔබ වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ, නැතිනම් රෝහලට පැමිණෙන්න ඕනේ. දින 3කට වඩා එහා ගිය උණක් ගෙදර ඉඳන් මැනේජ් කරන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ සංකූලතා ඇති වෙන්න පුළුවන්ද මේ උණ රෝගය තුළින්? සංකූලතා පිළිබඳව කතා කරොත් අපි. ඔව් දිනු, මේකේ සංකූලතා කතා කරනකොටම භයානකම තත්ත්වය තමයි මරණය. අපිට ඊට කලින් ඇති වෙන සංකූලතා වලින් ගොඩ යන්න පුළුවන්. ඒ කියන්නේ රෝගියා රෝහලට ආවොත් ඒ සම්බන්ධව වෛද්‍යමය ප්‍රතිකාර රෝහල තුළ තියෙනවා. ඒ පහසුකම් තියෙනවා. අදාළ ඖෂධවලින් අන්තසෛරික ඖෂධ මගින් රෝගියා මෙඩිකල් කියන්නේ වෛද්‍යමය වාට්ටුව තුළ සමහරට මැනේජ් වෙනවා. එතෙන්දී මැනේජ් කරගන්න බැරි වුණොත් රෝගියා වෛද්‍යමය කියන්නේ දැඩි සත්කාරයකට දාන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් කනගාටුදායක තත්ත්වයටපත් වෙනවා. මොකද අර සංකූලතා කියන දේවල් එන්නේ එක්ක රෝහල තුලදී, නැත්නම් දැඩි සත්කාරයේ එකකේ තුලදී. ඒ සංකූලතා වලටත් ඒ එන අවස්ථාවලදී රෝගියාගේ සංකූලතා හඳුනගෙන ඒ අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් කරනවා. ඉතින් මේ ප්‍රතිකාර වලින් රෝගියාගේ ජීවිතේ නිදහස් වෙන අවස්ථා තියෙනවා, ජීවිත අහිමි වීම වලට යන අවස්ථා තියෙනවා. ඉතින් මේ අපි හැමදාමත් ඔබට කියනවා මේ නිරෝගී බව ගොඩක් වටිනවා සහ අපි ලෙඩක් අසනීපයක් වෙන්න කලින් පරිස්සම් වෙන එක තමයි හොඳම කාරණාව කියන කතාව. ඉතින් ඒ නිසාම දැන් මියුන රෝගය කියන්නේ මාරාන්තික ලෙඩක් සහ ඒක දරුණු දෙයක් සහ ඔබ අවධානය යොමු කරන්න ඕන දෙයක්. එතකොට මේ මියුන රෝගේ වැළඳෙන්නේ නැතුව ඊට කලින් අපි පරිස්සම් වෙන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්න ඕනේ. ඔව් දිනු, වැදගත්ම කාරණයක් අපේ කතාවේ තුල. මේ අපි සාමාන්‍ය ජනතාවට සාමාන්‍යයෙන් අපි කියනවා කුඹුරට බහින්න කලින් කුඹුරට සතියකට කලින් මෙම මියුන සඳහා ඖෂධ ගන්න ඕනි කියන කාරණිය. ඒක ඔබට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් දැනුවත් වෙන්න පුළුවන්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තියෙනවා. එහෙම නැත්නම්
ගොවීන්ට දැන් දුර බැහැර ප්‍රදේශවල ගොවි ජනතාවට පැහැදිලිවම කියන්නේ, ඔබ කුඹරට බහින්න කලින් සතියකට කලින් මෙම ඖෂධ ලබා ගන්න පුළුවන්. රජය විසින් ඔබට නොමිලේ මෙම ඖෂධ ලබා දෙනවා. ඔබ කිසිසේත්ම පසුබට වෙන්න එපා. මොකද මෙම ඖෂධ ගත්ත කියලා ඔබගේ ශරීරයට හානිකර තත්ත්වයක් වෙන්නේ නැහැ. මොකද සමහර අය ඖෂධ ගන්න බය වෙන්න පුළුවන්, මේම මගින් සමහර දේවල් වකුගඩු වලට ප්‍රශ්න වෙන්න පුළුවන් කියන වගේ සාමාන්‍ය මත තියෙනවා. පැහැදිලිවම කියනවා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ මේ වුණ කියන දේ වැළඳුනොත් ඔබගේ ජීවිත හානිය පවා සිද්ධ වෙනවා. ඉතින් ඔබ සතියකට කලින් මේම ඖෂධ ගන්න නම් ඔබගේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් ගොවි සමිති තියෙනවා. ඒ සමිති වලට ඔබ සහභාගි වෙන්න ඕනේ. තව දිනු ඔය දුර බැහැර ප්‍රදේශවල තියෙන ඔය ගොවි තැන් කරන ජනතාවගේ මේ කන්න සමිති කියලා. එක එක කන්න වලට ඒ කාලේ පටන් ගන්න කලින් ඒව මේ ගොවින් රැස් කරනවා. අන්න ඒ කන්න සමිති වලට සහභාගි වෙන්න. එතකොට ඔබට තවදුරටත් මේ ගැන දැනුවත් වෙන්න පුළුවන්. එහිදී ඔබට ඖෂධ ලබා ගැනීම ගැන, ඖෂධ ලබා ගන්න කොහොමද කියන කාරණය මතක් කරනවා. ඒ එක්කම ඔබට කියන්න ඕනේ ඔබ මෙම ඖෂධ ගන්නවා. ඒ වගේම මේක වළක්ව ගන්න තව ක්‍රමනේ දැහැවේ. ඒක වළක්ව ගන්න නම් මේ කුඹුරු වලට ඒ වගේ සුද්ධ පවිත්‍ර කරන දේවල් වලදී සහභාගි වීමේදී ඔය වැලි, මේ වේලි, එහෙම ඇලවල් සුද්ධ පවිත්‍ර කිරීමට බහින්න කලින් ඔබ කකුලට අර බූට්ස් කකුල ආවරණ දාන්න ඕනේ. ඒ ආරක්ෂිතව ඒ සපත්තු දාන්න ඕනේ. ඒ වගේම මුව ආවරණ, ඇස් ආවරණ, ඒ කියන්නේ ගොගල්ස් දෙකක් ඇස් වලට, අත් ආවරණ, අන්න ඒ වගේ දේවල් වලින් ඔබගේ කකුලේ හරි අතේ හරි ඒ තියෙන සීරීමක් හෝ තුවාලයක් තිබුණොත් අර වගේ ඔබ ඊට කලින් වළක්ව ගන්න ඔබ මේ පළඳින දේ තුලින් ඔබට පුළුවන් මෙම සතුන්, ඒ කියන්නේ මීයන්ගේ මෙම තියෙන මුත්‍රා මගින් පරිසරයට නිදහස් වෙලා තියෙන වතුරකට ඔබ බැස්සොත් ඔබට අර රෝගී වැළඳීමේ අවධානම අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තවත් මතක් කරන්න ඕනේ අපේ ගොවීන් සමහරලාට මහන්සි වුණාම කට සෝදනවා, මූණ සෝදනවා, සමහරට බොන්න ගන්න පුළුවන් මේ වතුර මේ ජලාශවල, සමහරට දිය කඩිතිව වල. අන්නේ වැරදි පුරුදු තබා ගන්න එපා. මොකද මේ ශ්ලේෂ්මල පටලින් ඇස්වල විශේෂයෙන් ශ්ලේෂ්මල පටලිනුත් මෙම රෝගේ බෝ වෙන්න පුළුවන්. මෙම වතුර ගැටුනොත්, බැක්ටීරියාව තියෙන වතුරයක ගැටුනොත් මේ ශ්ලේෂ්මලෙනුත් මේ සෑදීමේ ප්‍රවණතාවය තියෙනවා. බොන්න ගන්න එපා. විශේෂයෙන් අපේ දියවැඩියා රෝගීන් කකුලේ අත්වල තුවාල තියෙනවද කියලා දන්නේ නැහැ. එයාලට දැනීමක් නැහැ. ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධයි දියවැඩියාව. දැනීමක් නැහැ. තුවාලයක් තියෙනවද දන්නේ නැහැ. සමහර වෙලාවට අර කරන වැඩේට විතරක් හිත යොමු කරනවා. තමන් ආරක්ෂා විය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඉතින් මේ හැමදේම කරන්නේ ජීවත් වෙන්න, ජීවිතය අහිමි වීම වලට යන්නේ නැතුව මෙම කියන සෞඛ්‍ය අධ්‍යාපන ඒකක වලින් ඔබට දෙන මෙම මතක් කිරීම ඔබ තරයේම මතක තියාගන්න ඕනේ. ඒ වගේම තව වළක්වන ක්‍රම තමයි දැන් මේ ඝනත්වය අපිට අඩු කරන්න පුළුවන්. මේ ඝනත්වය අඩු කරන්න අපේ පරිසරයේ සිටින ස්වභාව දහමින් දීලා තියෙන සත්තු, කබරේ ගොයා, තල්ල ගොයා, ඒ වගේ සත්තු සමහර අය මරා දමනවා. ඉතින් මේ සත්තු හිටියොත් අර මීයන් තමයි ආහාරයට ගන්න. ඉතින් ස්වභාව ධර්මයේ දීලා තියෙන දායාදය අපි එක තැනකින් නැති කරාම ඒ සමතුලිතතාවයට වෙන සිදුවන හානියත් මේ මී ඝනත්වය වැඩි වෙන්න හේතු වෙනවා. තව අපිට දෙයක් කරන්න පුළුවන්. ඒ ආශ්‍රිත වගුරු බීම් ගොවිපළවල් වල ආශ්‍රිතව අර පොල් පිටි හිටවන්න පුළුවන් ඉනි. ඒ මොකද බකමූණන් බස්සන් වගේ සත්තු ඇවිල්ලා ඒ වගේ තැන්වල රැඳෙනවා. ඉතින් අපිට මේ මී ඝනත්වය අඩු කරන්න තව එක හේතුවක් තියෙනවා. දැන් අපි ගොවීන් ගැනනේ කතා කරේ. තව පැහැදිලිම කියන්න ඕනේ ඔය කොහිල වලවල් වල ආශ්‍රිතව මේ මුත්‍රා එකතු වෙලා තියෙන පුළා. මොකද වතුර ගලා යනකින් අපේ සාමාන්‍ය ජනතාව සමහර වෙලාවට ඔය කොහිල සුද්ධ කරන අය වෙන්න පුළුවන්. කොහිල වලවල් වලට බහිනම තුවාලයක් උනත් ගණන් ගන්නේ නැහැ. ඉතින් පිරිමි අය විතරක් නෙමෙයි කාන්තාවොත්
මේ වගේ අවදානමකට ලක්වෙනව. මොකද ඒ වගේ අත්දැකීම් මට තියෙනවා. එහෙම ආපු අය රෝහල තුල ප්‍රතිකාර ගත්ත සමහර අය ජීවිත අහිමි වලට ගියා. අනිවාර්යයෙන්ම අපි අත්දැකීම් පිළිබඳව තද කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දැන් අපි කතා කරේ කෙනෙක් හිතන්න පුළුවන් මේ ගොවි ජනතාව කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ඉන්න කට්ටියට විතරයි මේ රෝගය වැළඳෙන්නේ, ඒගොල්ලෝ පරිස්සම් වුණොත් ඇති කියලා. නෑ, නගරාසන්නයේ ඉන්න ඔබටත් තියෙන්න ඕනේ පණිවිඩයක් මේ රෝගයෙන් කොහොමද වැළඳෙන්නේ සහ ඔබටත් පුළුවන්ද වැළඳෙන්න කියන අවධානම තියෙනවද කියන කාරණාව කතා කරමු අපි. ඔව් දිනු, දැන් නගරාශ්‍රිතව කතා කරාම ওই පාරවල් ලයින් වල දැන් අපි කුඹුර වලට බහින්නේ අපිට හැදෙන්නේ නැහැ කියලා නින්නේ. නමුත් නෑ, ඒ නගර ආශ්‍රිතව සමහර තැන් තියෙන වතුර රැඳිච්ච තැන් වහිනකොට වතුර ටිකක් ආයෙකට එකතු වෙනවා. ඉතින් මේ වතුර වලක් පෑගුණොත් බැරි වෙලා හරි අපේ කකුල පූසෙක් හරි හූරල තිබුණොත් අපි ගණන් ගන්න නැති අවස්ථාවක්. පොඩි හරි සීරීමකට හරි චූටි තුවාලයකට පුළුවන් ඒ ස්ථානයේ ආසාදනය කරමින් මුළු ශරීරෙම ආසාදනයට ලක් කරන මේ බැක්ටීරියා ඒ තරම් ප්‍රබලයි. මේක අපි කලින් කතා කරේ නැති වුණාට දෙන්දෙන් එන්දෙන්ද මේක ප්‍රබලතාවය වැඩි වෙලා තියෙනවා. මොකද දැන් මේ ගම්බද ප්‍රදේශයේ විතරක් නෙමෙයි මේ මීයන්ගේ ගණත්තේ නාගරික නගරයටත් ඇවිත් ඒකයි මේ වගේ අපිට ආරංචි එන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ආරංචි ගැන කතා කරනකොට ඔබේ අත්දැකීම් කතා කරන්න අපි සූදානම්. මොකද මේක දැන් හිතනවා ඇති මේ වයස් කාණ්ඩ තියෙනවා කියලා, විශේෂයෙන් මේ කුඩා දරුවන්ට එහෙම නැත්නම් ගොවීන්ට එහෙම විශේෂ කණ්ඩායමක් තියෙනවද? එහෙමත් නැත්නම් ඔබේ අත්දැකීම් කියන්නේ දැන් රෝහල ඇතුළේ ඉන්නවා ඔබ මියුණ සම්බන්ධයෙන් මේ දවස්වල තියෙන වැඩි ප්‍රවණතාවය පිළිබඳව කතා කරන කෙනෙක් විදිහට ඔබේ අත්දැකීම් අපි බෙදාගමු මේ වෙලාවේ. ඔව් දිනු, ඔබ ඇහැව්වා වගේ කාටද වැඩිපුර අවධානම තියෙන්නේ කියන කාරණය විශේෂයෙන් ගොවිපළවල වැඩ කරන අයට වඩා සමහරු අනපේක්ෂිත දැන් ගොවි ජනතාව දන්නවා. ඔවුන් මේ පිළිබඳ උපදෙස් අරගෙන ඒ අනුව වැඩ කරනවා. ඊට අමතරව ගෙදර ඉන්න සමහර වෙලට පොල් ගෙඩියක් ඇහිඳින්න යන්න පුළුවන්. වතුර වලකට වැටුණ පොල් ගෙඩිය, කොහිල වලට වැටුණ පොල් ගෙඩිය ගන්න ගිහින් ඔය අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒ පොඩි වෙලාව ඇති. ඒ වගේම කාන්තාවොත් සමහර වෙලාවට ඔය දැන් නිවසේ වැඩ කටයුතු කරද්දී මල් පෝච්චි ඒ වගේ මල් ගස් එක රැඳෙන වෙලාවල් තියෙනවනේ. ඒව අස්වරස් කරන වෙලාවල් තියෙන නිවසේ වුණත් ඔබ එවැනි ස්ථාන මීයන්ගේ ස්ථාන මීයෝ රැඳිච්ච ස්ථාන අස් කරද්දී එහෙම වාර්තා වෙච්ච තියෙනවා. චූටි සීරීමක් හරි ඔබ යතේ තියෙන්න පුළුවන් ඔබ නොදැනුවත්ම. ඔබ වැඩි පරිස්සමට ඒ අත්මේස් පළඳින්න, ඔබ ගෘහණියක් වෙන්න පුළුවන්, ඔබ වත්තේ සමහර වෙලාවට එළියට ගිහිල්ලා ඒ වැඩපල කරන්න පුළුවන්, කකුලට ඒ බූට්ස් මොනවා හරි ආවරණයක් දාන්න ඕනේ, ආරක්ෂිත ආවරණයක් පළඳින්න ඕනේ. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. සමහර විට ළමයි පාසල් ළමනුත් මේ අවදානමට ලක් වෙනවා. ওই දිය කඩිති වලට යනවා, මාළු වල්ලන්ඩ යනවා, සමහර වතුරට ඉතින් බහින්න ආසන්නේ ළමයි. ඉතින් ඔබේ දරුවෝ වතුර වලට බැස්සුවට කමක් නැහැ. මේ වගේ එක් රැස් වෙලා තියෙන ගලා යන්නේ නැති ඔය වෙල් ආශ්‍රිතව තියෙන බිම් වලට බස්සන්න එපා. සමහරු මාළුන්ට කෑම ගේන්න යනවා ඒ ස්ථාන වලින් අරගෙන ඇවිත් ඒ මේ ස්ථාන වලට බහිනව. ඉතින් ගෙදර අම්මා තාත්තා ගොඩක් වෙලාවට දන්නේ නැහැ දරුවට උණ හැදිලා කිසි වෙලාවක හිතන්නේ නැහැ මේ මී උණ හදාගෙන කියලා. ඉතින් ඒක හින්දා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඔය කාරණාව තමයි කියන්නේ තියෙන්නේ. එතකොට අර අපි අත්දැකීම් ගැන කතා කරනකොට ඔබට ඇති ගොඩක් සිදුවීම්. එතකොට අපිට පුළුවන් අපේ කට්ටියට පණිවිඩයක් දෙන්න ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කරමු. ඔව් දිනු, පාසල් යන දරුවෙක් රෝහලට ආවා වයස අවුරුදු 16යි. මං කලින් චිව වගේ දරුවා කුඹරට ගියේ එයාගේ ගෙදර වත්තේ ඇති කරන පොකුණු මාළු ඉන්නවා. ඉතින් මාළුන්ට කෑම තමයි කංකුන් කඩන්න ගියේ කුඹුරු ආශ්‍රිතව තිබිච්ච කංකුන්. ඉතින් දරුව දන්නේ එයාගේ කකුලපඩි තුවාලයකුත් තිබිලා තියෙනවා. දවස් 5-6කට පස්සේ උණ හැදිලා තිබුණා. උණත් එක්ක තදබල ඇඟපත වේදනාව ওই ටික තමයි දරුවට තිබුණේ. රෝහලට ආවා. රෝහලට ආවම රෝහලින් වෛද්‍ය ප්‍රතිකාර වලට යනකොට මේක ඩෙංගුද
මීයුනද කියන කාරණය හරි අමාරුයි එක සැරිට හොයාගන්න. ඒ අදාළ පරීක්ෂණ වෙන වෙනම යවනවා. ඒ යවලා ඉතින් මේ කොහොම වුණත් රෝහල තුල ඒ කරන මේ මැනේජ් ප්‍රතිකාර ට්‍රීට්මන්ට් එක එක විදියකට යනවා. දෙන්න ඕන ඖෂධ ඒ මේ රිපෝට් එක එනතුරු මේන්ටේන් කරගන්නවා. රෝගියාට අවශ්‍ය කරන දියර වර්ග, ඊට පස්සේ රෝගියාගේ බෙඩ් රෙස්ට් එක, ඒ කියන්නේ මහන්සි වෙන්න හොඳනේ, ඒ අදාළ විදියට ප්‍රතිකාර ට්‍රීට්මන්ට් එක, ඒ කියන්නේ ප්‍රතිකාරය යන ගමන් ඊට පස්සේ රිපෝට් එක ආවට පස්සේදී පැහැදිලිව අවබෝධ වෙනවා මොකද්ද වුනේ කියලා. ඉතින් ඒ එක ඒ දරුවා ජීවිතේ නම් හානි වුණේ නැහැ. දරුව ප්‍රතිකාර කරලා සුවාතටපත් වුණා. ඒක කලින්ම හඳුනා ගැනීම හේතුවක් වෙන්න ඇති. කලින්ම හඳුනා ගන්න ඕනේ. පැහැදිලිවම කියන්නේ නිවසේ දවස් 3කට වඩා වුණක් හැදිලා ගෙදර කෙනෙක් තියාගන්න එපා කියන එක. අපි ගොඩක් වෙලාවට බලන්නේ ගෙදරදී පොඩි ප්‍රතිකාරයක් කරලා හරි මේ උණ තත්ත්වය අවම කරගන්න නෙවෙයි, එහෙම කරන්නේ නැතුව දින 3ක් වගේ තියෙනවනම් ඉක්මනින්ම රෝහල් ගත වෙන එක තමයි සුදුසුම දේ. ඔව්. ඔව් දිනු. තව අත්දැකීමක් කියන්න, මේකත් විශේෂයෙන් කියන්න ඕනේ. අවුරුදු 57ක් වෙන රෝගී පිරිමි පුද්ගලයෙක් රෝහලට ආවේ. එනකොටම ඇස් දෙක රතු වෙලා උණ තිබුණේ නැහැ. උණ තිබුණ නැත්තේ යාට උණ හැදිලා යා වෙන වේදනා නාසකයක් අරගෙන උණ යටපත් වෙලා තිබ්බා. බලනකොට එයාගේ රිපෝට් එක බලනකොට දැන් මෙම රෝගියා ඒ රිපෝට් එකේ තිබුණ ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙලා තිබුණා. රුධිර පීඩනය තියෙන්න ඕනේ ප්‍රමාණයට වඩා අඩු වෙලා තිබුණා. ඇස් දෙක දැන් තද රතු පාටයිනේ. මෙයා ඇල්කොහොලික් පේෂන් කෙනෙක්. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්. රෝගියා මානසික රෝගී වාටුවට තමයි එන්නේ. මොකද ඇල්කොහොල් ගත්තම ඇල්කොහොල් විඩ්‍රෝවල් සිම්ටම්ස් එළියට එනවා. ඇත්තට මේ සිම්ටම්ස් එක්ක තමයි දැන් රෝගියා අපිට ප්‍රසන්ට් වෙන්නේ. එතකොට දැන් මීයුණ කියන තුනක් නැහනේ. නමුත් අර අර ප්‍රති මූලිකම පරීක්ෂණය ප්ලේටලට් කවුන්ට් එක අඩුයි, බ්ලඩ් ප්‍රෙෂර් අඩු වුණ හින්දා ඇත්තට මේ රෝගියා වෛද්‍යවරයා පරීක්ෂා කරන තැන මම හිටියා. මම නිකමට ඇහුව කොහිල වලකටවත් වැටුණද කියන එක. රෝගියා කියනවා එයා ඔය මත්ද්‍රව්‍ය ගන්න, ඒ කියන්නේ ඇල්කොහොල් ගන්න වෙලාවකදී පොලිසියෙන් ආවම මෙයා වත්ත පිටිපස්සට දිහුවලු, කොහිල වලේ වැටුණලු. ටිකට් එකේ දැම්මා. දැන් මේක මේ ලෙප්ටෝස්පයිරෝසිස්, ඒ කියන්නේ මේ උනද කියන එක වෛද්‍ය මේ වාට්ටුවට රෝගියා පිටත් කරා. ඒ වෙලෙම මානසික රෝගී වාට්ටුවෙන් දිහාගත්තේ නැහැ. වෛද්‍ය මේ වාට්ටුවට ප්‍රතිකාර වලට දැම්මම අන්නේ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය නිවැරදි දේ කරන්න ඕනේ. එම රෝගියා අර වාට්ටුවේ තියාගත්ත නම් ඒ නියමිත ප්‍රතිකාරයට යන්නේ නැහැ. රෝගියා වෛද්‍ය මේ වාට්ටුව තුලින් තමයි ඊට පස්සේ රෝගියා ICU දාලා තිබුණා. මේ ඒ අදාළ ප්‍රතිකාර වලට ගිහිල්ලා ජීවිතේ බේරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ කියන්නේ උණ තත්වය ඇඟේ තියෙනවද නැද්ද කියන දේ පිටට උණුසුම නැති වුණත් ඇතුලේ තියෙන්න පුළුවන් මේ බැක්ටීරියාව නේද? එතකොට මේ කාන්තාවන්ට වැළඳෙන ප්‍රවණතාවයක් තියෙනවද? ගැබිනි මාතාවන් වෙන්න පුළුවන්, එතකොට මව්වරුන් වෙන්න පුළුවන්, ගෘහණියන් තමයි ගෙදර වැඩිපුරම වැඩ කටයුතු කරන්නේ. එතකොට කාන්තාවන්ට වැඩි ප්‍රවණතාවයක් තියෙනවද? ඔව් දිනු. දැන් කාන්තාවන් ගැන මතක් කරද්දි මට තව මතක් වෙනවා අර අපි ඖෂධ පටන් ගන්නවා කියවනි. ඔබ සමහරට ගෙවිලියක් වෙන්න පුළුවන්. ඔබ ඒ ගෙවිලියක් වගේම ඔබ දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටින්නත් පුළුවන්. ඔබට බැහැ මෙම ඖෂධ ගන්න. එතකොට ඔබට තියෙන්නේ ඔබට ඒ වැඩවල නියැලෙනව නම් අර මම කලින් මතක් කර ප්‍රිවෙන්ෂන්, ඒ කියන්නේ අත් ආවරණ පළඳින එක, පයට මේ බූට්ස් දාන එක, ගොගල්ස්, ඒ කියන්නේ ඇස් ආවරණ පළඳින එක. ඒ කියන්නේ ඒ ඖෂධ ගන්න බැහැ ගැබිනි මවක් නම්. ඒක මං කාන්තාවන් ගැන කතා කරද්දී මතක් වුණ දෙයක්. වයස අවුරුදුත් තියෙනවා අවුරුදු 13ට වගේ පහලින් අයටත් මේ ඖෂධ ගන්න බෑ කියන එක. කාන්තාවන්ට ඔය දැන් ওই නිවසේ වැඩ කටයුතු කරද්දී හරි ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරන්නත් ඕනේ. ඒ වගේම උයන පියන කටයුතුට අමතරව කාන්තාව ගේ ඇතුළත් අස් කරනවා, වත්තත් සුද්ධ කරනවා, ඒ වගේ අලංකාරයට සඳහා කටයුතු යෙදෙනවා. ඉතින් මේ කාන්තාවන්ට වැළඳෙන්න හේතු ඒක. එක දවසක් එක මාවක් ආවා, කාන්තාවක් ආවේ. එයා කිසිම ඔය වගුරු බිම් ආශ්‍රිතව ගිහින්නේ. නමුත් මේ ගෙදර මල් පෝච්චි එහෙම පොඩ්ඩක් ඒව හරි ගස්සනවා, මල් ගස් වවනවා, අන්න ඒව සුද්ධ පවිත්‍ර කරනවා, වතුර රැඳිච්ච තැන් අස් කරනවා. එහෙම මිසක් එයා වෙන කිසි දිය කඩਿੱත්තකටවත් බැස්සේ නෑ කිව්වා.
ඉතිං ඔබ පැහැදිලි උඹ ඒ වගේ වැඩ කටයුතු කරනව නම් ආරක්ෂිත අත්මේස් එකක් පළඳින්න. අර මෙතනින් සිදුරු වෙලා ඇතුළට වතුර ටිකක්වත් යන්න ඇති වෙන විදියට ඒක පළඳින්න කියන එක මම තරේම අවධානයෙන් කියනවා. ඒ වගේම කාන්තාවක් ඒක ග්‍රාමීය නෙවෙයි නගර ආසන්නේ මේ පස්නාහිර පළාත් සභාවේ සිද්ධ වෙච්ච එක. ගුරුවරියක් දරුව ගන්න පන්තියට ගිය වෙලාවේදී එදා ටිකක් වැස්ස තිබිලා තිබ්බා. වතුර වලකට කකුල ගියා කිව්වා. රෝහ එච්චර යාට තිබුණ වතුර වලකට වතුර ටිකක් පෑගෙන එළියේ වතුර ටිකක් පෑගිලා තියෙන එච්චරමයි. ඒ කියන්නේ දරුව පන්තියෙන් ගන්න ගිය වෙලාවේ. ඉතින් මෙම ගුරුවරියත් මෙම ආසාදයට ලක්ුණා. ඉතින් මම හිතන්නේ ඔබතුමියට මේ අත්දැකීම් බෙදා ගන්න තියෙන කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දාම අපිට ගොඩක් අත්දැකීම් බෙදා ගන්න ඉදිරි අවස්ථාවකදී ලබා දෙන්න සූදානම් වෙනවා. මොකද අද කාල වේලාව අපිට එරෙහි වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ අද මේ විශේෂාංගයෙන් සමුගන්න සහ මේ රෝග තත්ත්වයන් වලට අපි අනිසි බියක් ඇති කරගන්නේ නැතුව ඔබට පුළුවන් නම් ඔබේ පෞද්ගලිකව ඔබ ජීවත් වෙන වටපිටාව තුළ සහ ඔබ ක්‍රියා කරන දේවල් තුළින් ඔබට පරිස්සම් වෙන්න මේ රෝගී තත්ත්වයන් ගැන. ඉතින් මං හිතනවා ඒකෙන් ඔබට සතුටින් ඉන්න නිරෝගීව ඉන්න අවස්ථාව ලැබෙනවා. අද අපි කතා කරේ මියුන පිළිබඳ මියුන රෝගයෙන් වළක්වා ගන්න කොහොමද කියන කාරණාව ඔබතුමියත් එක්ක ඉදිරියේදීත් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. එහෙනම් අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ ගම්පහ මහරෝහලේ මානසික සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය හෙදනිලධාරිණී දිස්නා ජීවනී මහත්මිය. බොහොම ස්තුතියි ඔබට සම්බන්ධ වුණාට. ඉතින් දවසක කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්න ඔබතුමියට අයිබෝන් කියලා සම්බුදන ගමයි. අපි සූදානම් වෙන්නේ අද දවසට ඔබෙන් සමුගන්න. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.